අද අම්මල ගැන මුළු ලෝකෙම කතා කරනවා. හැබැයි මෙච්චර කාලයක් අම්මල ගැන කතා නොකරපු දෙයක් ගැන කතා බහ කරන්නයි අපි මේ ලෑස්ති වෙන්නේ. අපි කැමති ඔබේ විස්තර ටිකක් දැනගන්න. මගේ නම තිලෝකා උදයාගනේ ජයසුන්දර. මම තරික්සින. මගේ නම ගෞතම් ශර්ම. ආවේ යතුරුගිරි නා. මගේ වයස අවුරුදු 33යි. ජීවිතේ ඔබව වැටියෙන්ම උණුසුම්ම තුරුල් කරගෙන තියෙන්නේ කවුද? මතක චේත අම්මා. අම්මා අනිවාර්යෙන් අම්මා. ඒ මතකය අද ඔබට දැනෙන්නේ කොහොමද? ඒ කාලේ හරි සුන්දරයි. අම්මා නැති අරුව ලොකුවට දැනෙනවා ඉතින්. ඒක හරි ලස්සනයි ඒක. ඒක එතනකොට හොඳයි. ඔබටත් දරුවෝ ඉන්නවද? ඔව් දෙන්නෙක් ඉන්නවා. බබාට මාස 6යි. ඔබේ දරුවන්ව තුරුල් කරගන්නකොට ඔබට මොනවද දැනෙන්නේ? මම තනි නෑ කියලා දැනෙනවා. ඕන දෙයක් මම වෙනුවෙන් කරන්න පුළුවන් කියලා හිතෙනවා. ඔබ දැන් අම්මව තුරුල් කරගන්නේ නැද්ද? ඒ වගේ නම් නෑ. නෑ. අම්මව තුරුල් කරගන්නේ නැහැ. ඇයි? ඒක මටත් නොදැනි යම්කිසි දුරස්ථභාවයක් ඇති වෙලා දිනවා කියලා දැනෙනවා. එහෙම තාම හිතලා නැහැ. ඒ කියන්නේ ඒව නැචරලි ආවිල්ලා නැහැ. දැන් මම එයත් එක්ක නෙමෙයි ඉන්නේ ඒක හින්දා. අපි ඇත්තටම ලැජ්ජාවට කරන්නේ නැද්ද දන්නේ නැහැ සමහරවිට. එහෙම හිතන වෙලාවලුත් තියෙනවා. ලොකු ළමෙක් වෙලා කියලා හිතලා වෙන්නේ නැති. දැන් එහෙම කළොත් අම්ම කැමති වෙයිද? ඔව්. ඒක සැකයක් නෑ. අපෝයෝ කැමති වෙයි. Because එයා අම්මා කෙනෙක්. අනිවාර්යෙන් ඇක්සෙප්ට් කරයි. මම බදා ගන්නවට වඩා හයියෙන් මම බදා ගන්න අනිවාර්යෙන්. ඔබ අම්මට අන්තිමටම ආදරය කිව්ව කවදද? ළඟදී නම් කියන්න හම්බුනේ නැහැ. මං හිතන්නේ මං අන්තිමටම කියලා තියෙන්නේ මං අවුරුදු 4කට කලින් රත්නායකින් යනකොට තමයි කියලා තියෙන්නේ. දැන් පොඩි වැඩක් කරන්න තියෙනවා. ඇස් දෙක පියාගෙන හිතින් මතක් කරගන්න අන්තිම වතාවට ඔබ ඔබේ අම්මව ආදරෙන් තුරුල් කරගත්ත හැටි. දැන් සරලා ඇත්තටම හිතේ හැටියට ඔබට පුළුවන් අම්මව තුරුල් කරගන්න. ඔබටත් නොකියම අපි ඔබේ අම්මව එක්කගෙන ආවා. ඔබ අම්මට කොච්චර ආදරේ වුණත් ටිකෙන් ටික ලොකු වෙනකොට අම්මගෙන් ඈත් වෙනවා. අන්න ඒ නිසායි අම්මගේ උණුසුමට ස්පර්ශයට ආයෙත් ඔබ යන්නේ නැත්තේ. හැබැයි ඔබේ ආදරණීය එක වැළඳ ගැනීමකට පුළුවන් මේ ලෝකේ තියෙන වටිනාම දෙයක් මවරුන්ගේ දිනේදී ඇහැට දෙන්න. ඒ වෙනුවෙන් ඔබට සත පහක්වත් වියදම් වෙන එකක් නැහැ. ඉතින් ඔබත් ඒ දෑක්ක අම්මට දෙන්න. කාලෙකට පස්සේ අම්මව මේ විදිහට තුරුල් කරගනිද්දී ඔබට දැනුණ දේ පහලින් කමෙන්ට් කරන්න. සුබ මව්වරුන්ගේ දිනයක් වෙනුවෙන් මේ පැතුම මහජන බැංකුවෙන්.